ගමන්තා්චක්කවාලේසු අත්‍රාග්චන්තු දේවතා සද්ධම්මන්නි රාජස්ස සුනන්තු සගගමොකදන් ධම්මස්සවන කාලු අයංභදන්ත ධම්මසවන කාලු අයංභදන්තා ධම්මස්සවන කාලු අයංභදන්ත නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස නමුතස්ස භගවතු අරහතු සම්මාසම්බුද්ධස චිත්තේනනිය තීලෝකු චිතේන පරිකස්සති චිතස්ස ඒක ධම්මස් සබभේවවස මංවතුති සාධ සාධෘ සා ශ්‍රද්ධාවන්ත කාරුණික වාශනාවන්ත පිංතුනිි අද උතුම්මූ වප්පුර පසළු ස්වක් පොහොය දවසන මහිමරේඩියෝ සමග ඔබ සැම එකතුව එ උතුම් ධර්මාණු ශාසනාවන් ශ්‍රවණය කරන්නටයි සූදානම ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නවක් ලොවට පහළගන්නේ ඉතාම දීර්ග කාලයක වීර්යක ප්‍රතිඵලයක් හැටියට මේලෝකයේ තුළ සිදුවන ප්‍රාතිහාරයක් හැටියට දුර්ලභ කාරණයක් හැටියට තහාගතයන් වහන්සේ විසින්ම දේශනාකොට තිබෙනවා නිසා තථාගතයන් වහන්සේ නමකගේ පහළවීම මේ තුන්ලෝකයේ සියලූම සත්වයන්ට සුවයක් සුක්හෝ බුද්ධානං උපපාදෝ කියලා දේශනා කරන්නේකයි. අද ඔබ හැම දෙනාමත් මේ දේශනාවන් සිද්ධ කරන මමත් යම්කිසි සුවයක් ලබනවානං ඒ උතුම්ම සුවය අප ලෝතුරු තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ නිසාම ලබන සුවයක්. එක නිසා, ඔබ අප හැම දෙනාම බොහෝම පුුණ්‍යවන්තයි භාග්‍යවන්තයි වාසනාවන්තයි.ම බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ශාස්සනය පවතින කාලයක මනුසාත්මභාවයක් ලැබීම මේ ලෝව සිදුවන තවත් දුර්ලභ කාරණයක් හැටියට තථහගතයන් වහන්සේ දේශනා කරන්නට එදනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේම පිින්වතුනි දුල්ලභංච මනුස් සත්තං මනු සාත්මභාවයක් ලබන එක බොහෝම දුර්ලභ දෙයක් ඔයතු නිතරණිත රහසන් උපමාව තමයි කන කැස්බෑවිත් විය සිදුරෙන් අහස බලනවා වගේ කියලා කන කියල කියන්නේ පංවතුනි එක ඇහැත් පමණක් පේනවා කියනිෙක නැස් දෙකම පේන නැත්තන් ඒ එකටගන අන්ද කියලා කැහැක් පමණක් පේරවන එක කන එතු මේ කැස්බෑවුරුදු සියකට සැරයක් ගැඹුරු මුහුදෙේඉඳං මුදින් උඩට මතු වෙනවලු ඒ මතුවෙනි අහස දිහා බලන්න අහසේ හඳ බලන්නට එතකොට මේකට යම්කිසි උපකරණයක් උපකාරයක් අවශ්‍යයි ඒකට තම අර විය සිදුරු ඕන කරන්න. විය සිදුර කියනෙකො ඇතු දන්න වැති කුම්ඹුරු වැඩ කරන ගොවි මහත්තුරු කාලයක් වැඩකරල වැඩ කරලා ගව අගේ පිටේල් අනුවදාන හදන විය සිදුර ඕක යම්කිෂි දෙදිරීමක් පැලීමක් පිපිරීමක් හා මොක පැත්තකට කල දානු ඉතින් මේ විය ගහ පින්මුතුනි ඔය කුම්ඹරෙන් පැත්තකට දැම් හ ෝක මහා වැස්සකට අහු වෙලා මග නොරැද පුංචි දිය පහරවල් වලින් ඒවගේ මැල්ල පාරවල් වලින් ගංගාවකට වැටිලා එක මහම්මුහෝද දක්වා යන්ඩෝලින් එම මහ මහදට ගියොත් විතර යර කැස්බෑවට මේක මුණ ගැසෙන්නේ හැබ එතු කල්පනා කරන්න ඔය වියග ඇත්තට මොයක්ෂිණි විදිහයට වැස්සගටහු වෙලා දිය කඩිත්තකට දිය පහරකින් ඇල පහරකට ඇල පහරකින් ගම් පහරකට ඔතිනින් මහා මුහදට වැටයිද. එහම වෙන්ඩ තින්න සම්භාවිතාව පින් ඔතුනිි බොහෝ මාඩුයි කුම්ඹුර යෝක රැඳෙන්න්න පුළුවන් එක තැනක එක තැන කරැදිල දිරල විනාශ වෙලායන්න පුළුවන් පිහිතමක කුඹුරෙන් ඕක දිය පාරකට ක්වටුනා කියලා. ඒ අතරමග නතර වෙන්නත් පුළුවන්. දිලාාපත්තුලා විනාශ වෙඩ පුළුවන්. ඇලයිදිත්ත හෙමයි. ගඟකට වැටුනත්ත හෙමයි. ඕක මහමුෝදට යනවා කියන එකම දුර්ලබ දෙයක්. ඒක වෙන්න බැරි තරම දෙයක්. හැබැ අපි හිත මොය විදියට ඔය විය ගහ ඔය වතුර පහරදිගේ මහම හෝදට වැටුණා. දැම් මේ කනකැස්බෑ අවුරුදු සියකට සැරයක් උඩට එන දවසටම, අර විය ගහ අදාළ ස්ථානයට අදාළ දවසෙම රාත්‍රී කාලයටම මේ කැවිල්ල තියවිද එකැ නකත්වෙන්න බැරි දෙයක්. බේකත් වනා කියමු එකන්ද කන කැසුබෑ වරදු සියකට සැරයක් උඩට එන දවසට හරියටම මේ විය ගහත් වී සිදුරත් ඇැවිල්ල තියෙනවා. දැන් මේද එකට එකු තුනාකීම එකතුවෙලා එදාට මේ කැස්බෑව බොහොම ආසාාවෙන් අහස දයාබල්නො පූර්ණ චන්ද්‍රයා දකිට හැබැයිදාට පෝය දවසක් නෝනුත් මොකද වෙන්නේ. ඒ කියන පින්වතුන මේ කියන කිසිම දෙයක් එකට එකතු වෙන්න බැහැ. එහම වෙන්ඩතින් ඉඩකඩ බොහෝම අඩුයි. හැබැමි උපමාවෙන් කියනෙමු කද කන්න කැස් බෑව විය සිදුරෙන් අහස බලනොෝ වගේ. මේ කාරණාතුනම සිද්ධි තුරුම එකට එකතුවෙන කාලයක් ඇත්තටම ලෝගෙතුරු තියෙන්ට විදිහක් න එක බොහෝම කලාතුරකින්. මේ වෙන්ඩ බැරිදියක් තමයි වෙන්නේ. පින්වතුන අපේ මනුස්්‍ය ආත්ම භාවයක් කියන එකත්. වෙඩ බැරි දෙයක් තමයි වෙලා තියෙන්ෙන. ඒනිසයිමා මුලින්ම සඳහන් කරේ ඔබ අප හැම දෙනා බොහෝම වාසනාවන්තයි. බොහෝම භාග්‍යවන්තයි මේ ලෝකයේ දුර්ලබම සංසිද්ධිහක් නිසා තමයි අපි මේ උපදිලා තිබෙන් මේ මනු සාධ්භාවයක් ලැබිලා තියෙන. එතකට පින් ඔතුනි මනු සාධදභාවයක් ලැබූ අට එක වඩාත් වාසනාවන්තම මනුස්්‍යය කවුද දැන් සමහාරාය කල්පනා කරනවා මනුස ආධභාවයක් ලැබුණොට වැඩක් නැහ පලක් නෑ අපිට හිතේ හැටේට මි මුදල් නැහැ. ඒ වගේම ජීවිතයේ ආර්ථික ප්‍රශ්න, සමාජය ප්‍රශ්න, පවුල් ප්‍රශ්න, සහරවිට ආගමික ප්‍රශ්නත් ඇති වඩ පුළුවන්. එතුරු නොඒ ප්‍රශ්න වලින් මිරිකිලායිමි මනුස ීවිතය ගෙවන්නේ අනේ මෙහම ජීවත්වෙන වට වඩා හොඳ අපි මැරු නම් කියලා බොහෝ දෙනෙක්ට හිතෙන්ට පුළුව. යම් යම් කාලවරදි මුළු ජීවිත කාලෙම නෙමි ොකදි හමෝම හුණ දෙන අටලෝ දහමකටන නිසා යම් යම් කාලවලද යම් යම් ප්‍රශ්න නිසා මිනිසුන් එහෙම හිතෙන්ට පුළුවන්. එතෝට මෙන්න මේ ප්‍රශ්නවලට පිළිතුර දීලා ජීවිතේ අගේ වටහාගෙන ජීවිතය ලබන්න තින ප්‍රතිඵලය මොකක්ද කියනෙ එක තමයි බුද්ධ දේශනාව. එගනිසා මෙච්චේර දුර්ලබව ලබපු මනු සාධභාවය, අවතවත් වාසනාවන්ත කරගන්නයි මේ දහම් අපි උපයෝගී කරගන්න ලෝන් ඔඇතු දන්නවා ලෝකයේ කෝඩි ප්‍රොකෝටි ගණන් ධනේ තියෙන මිනිසුන් ජීවත් වෙනවා හැබැයි මිනිසුන්ගේ සිත් තුල සතුට කියෙනෙක ප්‍රීතිය කියනෙක නිවීම සංසිඳීම කියනෙ එක නැහැ එගනිසාර ධනය කොයිතරන් තිබනත් පලක් නෑ එවගේ බොහෝ මිනිසුන්ට ආහාර පහන තියනවා නමුත්ේ කොචර හාරපාන තිබුණනත් ඒව බුක්තිමිදින් අවස්ථාවක් නෑ. බුක්තිවින්දත් හිතේ සතුටකින්නමේ බුක්තිමිදන්න. එනිසා මනුස්සේ කුණපලීට වාසනාවන්ත වන්නේ නෑපින්වතුින්. එ මනුස්්‍ය ජීවිතය ලබන්නට ඕන ප්‍රතිඵලය කුමක්ද කියන එකයි තේරුම්ගත් යතුවන්නේ එහෙම තේරුම් අරගෙන ජීවත් වෙනයටයි මේ මනුස්ස ජීවිතය වාසනාවන්ත ජීවිතයක් බවට පත්වන්නේ. බුදු දහමට අනුව මනුස්ස ජීවිතයක සතුට සංසිඳීම පවතින්නේ මේ අපි රැස්කරගන්න දේවල් මතින් නෙමයි මේ බාහිර දේවල්මති බාහිර උපකරන මතින් ජීවිතය සැනසීම කියනෙ එක ලබන්නට බැහැපින් තුන්නේ. දැමත්ත කල්පනා කරලා බලන්න කිසීම ආවරණයක් නැතුව බිම නිදාගන්න මනුස්්‍යේ කල්පනා කරනවා පැදුරක් හම්මනානං හොඳයි කියලා ඒ පැදුරක නිදාගන්න මනුස්්‍යය කල්පනා කරනවා මෙට්ටක් හම් මනානං හොඳයි කියලා ඒ මෙට්ෙ එක නිදාගන්න මනුස්්‍යයෝ කල්පනා කරන ස්ප්‍රීන් මෙට්ක් ුුණානං හොඳයි කියලා ඉතින් කෝ ජීවිතය සැනසීම කොත්තනද්ද ජීවිතය සැනසෙන්නේ ඒඇ අපේ හිතේ සැනසීම නින්ද අපි බාරදිී ලතිීන් උපකරණයගරනම් කවදාවත් අපිට සතුටින් නිදාගන්න බෑ අපේ නින්ද අපි භාර දෙනව න අපි ආධ්‍යාත්මයට සිතට සිට සංවරකරගන සිතේ සැනසීම ඇති කරගන්නවා නම් අපිට පැදුරත් එකයි මිට්ෙත් එකයි. එකැන බාහිර දේවල් මතින් ජීවිතය සැසීම සොයන්නට බෑ එකක නිසා තමයි මුදල් කාරණාවත් එහෙමයි. ඕන තරම් මිලමුදල් තියෙන මිනිසුන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා. එවන් සමහර මිනිස්සුන් ඉන්නවා මිල මුදල් නෑ හැබැ ජීවිතය බොහෝම සතුටින් ගත කරනවා බුදුදහම පෙන්වල දීන තැන අනුවන් එක නිසාමි ගත කරන ජීවිතයේ නිරන්තරෙන්ම බාහිර දේවල් වලින් එකන් බාහිර දේවල් ලපා කියන එක නිෙමීම මේ සඳහන් කරන්නේ ඒවා මතින් ජීවිතයේ සැනසීම සෙවීම මොහෝ මෝඩ කාරණයක් එක බුද්ධිමත් කාරණයක් නෙමේ එක නිසාමි මනු සාධ්භාවේ අවතවත් වාසනාවන්ත කරගන්න නම් අපි හැරෙන්වෝනනි බාහිරට නෙමේ අභ්‍යහන්තරයට මම මගේ සිත පිල්ලිබඳවයි හැමතිස් සේම කල්පනා කරන්න ඕනි. මම මගේ සිිතේ සතුට ඇතිකරගන්න ප්‍රීති ඇතිකරගන්න. නිවීම සංසින්දී මැතිකරගන්නේ මොනොවලින්න්න කොයි ආකාරෙන්ද කියන්නේ එක කල්පනා කරහම මට තේරෙනවා. ඒ සැනසීම නිවීම තියෙන්නේ දහම තුළමයි කියනෙක. ඒක නිසා දහමට ලංවෙනවා. එකක නිසාපින්ගත්න අද මේ වප්පුර පෝය දවසෙත් ඔබ හැම දෙනාමන්. ජීවිතයේ විධ මට්ටම්වල ඉන්නයි වෙන්න පුළුවන්. හැබැමි ධර්මීයහන්නේ මොකද එ කිසිම මට්ටමකින් මේ ධර්මියෙන් ලැබෙන සැනසීම ලැබෙන් නැති නිසා. ඔය ඇතු දන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරේ සබ් රසෝ ධම්ම රසෝ ජිනාති. මේ ලෝකයේ සීල් වූම රස්යන් පරදවල දහම් රසය ජයග්‍රහණය කරනවා. පින්හතුනි අපිට ලුණුරහකිවුව මේ එක දැනනවා. ඇඹුල්ග්‍රහකිවුවම දැනෙනවා. තිත් රහක් නෝවනට තිත්ත රහ අපිට දැනනවා. මෙවිදියට දිවට දැනෙන රසයන් හයක් තියනවේ රස හය අපිට දැනනවා. නමුත් පින් උතුනි දහම්රසය මොනරසයිදකිල් දැනන්නේ දිවට නෙමයි ඒක දැනන්න අපේ හිතට එතොට අනිත් රසයන් පරදවන්නේ කොහොමද දහම් රසය. දැ ඔයත්තු කල්පනා කරලා බලන්න දුප්පත් මනුස්සයෝ හැමදාම පයින් ඇවිදිනවා. රැකියාව කරන්න ිලමුදල් හොයාගන්න පයින් ඇවිදිවා කෑමටිකක් හොයාගන්න. ඒවගේම පොහොසත් මනුසයොත් පයින් ඇවිදිනවා. ඒමකොද කාපවා දිරෝගන්න. ඉනිසා ජීවිතයේ හැම වෙලාවකම රසයනක එකනෙකාට ප්‍රතිවිරුද්ධ හැඟීම් තමයි දනවන්නේ ද ලස්සන කියීනකත් ඒේමනි කෙකුට ලස්සන දේ තව කෙනෙකුට අවලස්සන වඩ පුළුවන්. කෙනෙකුට රසවදදේ තව කෙනුකුට නීරස වඩ පුළුවන්. නමුත් පින් ඔතුනි දහම් රසය හරි හැටි අවබෝධ කරගත්ත ධර්මික හදවතක්තියන මිනිසුන්ට දහම තරම් රසවද දෙයක් නෑ. ඔයතු කල්පනා කරලා බලන්න දිවෙන් ලැබෙන රසය නිසා අපිට මොනවද වෙන්න ජීවිතයට. යම් කිසි මනුස්සේක් නිතරම ආහාරපානවලට ආසාවි ආහාරපාන රස්ස මිඳමින් ජීවත් වෙනවා. එතට ආද මේ ආපන ශාලාවිෙන් හාරගත්තා. අපිඒ අහවල්ලා ශාලාවින් ආහාරපානගත්ත හෙට මෙතිනිින්ගමු අනිදට මෙතිනිංගමු අතන කෑම මීට වඩා රස්සවත් ඊට පස්සෙ තෝරනවා මේ කෑම තමයි ගොඩක් රසවත් මේව තමයි කන්න ඕන කියලා මිනිස්සුමි ආහාරය ලොල් වෙනවා. ආහාරය ලොල්වීම නිසා දිවටට දැන්නෙන රසය ඒ තෘප්තිමත් කරන්න යෑම නිසා මිනිස්සුල් ලඩවෙනවා තරුණ අවදී දැන් ලෝකය ගත්තත් දීවැඩියා රෝගින් කොච්චරනම් ප්‍රමාණයක් ඉන්නවාද. ඊළඟට හර්දයාබා දැතිවෙන රෝගීන් කොච්චරක් නම් ලෝකේ ඉන්නවාද මේ තරුණ වයිස කුඩා වයසේ දැ ලංකාවුනත් පහසල් දරුවන්ගෙන් සීයට තිස් හතරකට දී වැඩියාව එතොන මෙහෙම තත්ව ඇති වෙන්න පිංහතුනි මේ ඉන්දි්‍රිය සංවරය නැති නිසා. දිවට දැනෙන් රසය හභාගනයෑම නිසා. එක නිසා වෙන්නේ කායිකව පිරිහෙනවා. කායිකව රෝගී පුද්ගලයේ බවට පත්වෙනවා. ති කය රෝගීවුණනාට පස්සේ බලබල ඉඩ බෑෙ ෙහෙත් හෙත් ගණ්ඩෝලි. බෙහෙත් හෙත් ගද්ද තිතන්ටත් යම්කිසි කාලයක් පය වෙනවා. ඒ ගැන නිදරන්තරේ අවධානයෙන් ඉන්ඩෝනි. ඉලන සරර සක්තියේ නැතිවීම නිසා තමන් දුරුවල වෙනවා. එවගේම සමාජ සම්බන්ධතා ඇනි හිටිනවා. ආර්ථිකය පිරිහෙනවා. තිමි ඔක්කෝම සිද්ධ වෙනි මකක් නිසාද දිව නිසා. අපිළඟට ගත්තොත් ඇසෙන් ලබන රසය අපි ජීවත් වෙනවා කිය කියන මොකක්ද රූප ශබ්ද ගන්ද රස ස්පර්ශ මේ ඉන්ද්‍රියන් චක්කු සෝත ගාන ජීව හා කායමන් ඉන්ද්‍රියන් අඩත්තු කරන එක. මේවාට රූප පෙන්නන එක සබ්දහස්සනය එක ගඳ සූන්ද විඳිනයක රස ඉස්පර්ස දැන එක මේක තමයි ජීවියත්වීම කියලා කියන්නේ එතකොට ඇහන් රූප බලන මනුස්්‍යයෙකුට පින්වතුනින් දැංයම් කිසි මනුස්්‍යෙක් නිරන්තරයෙන්ම විවිධ වර්ගේ ටෙලිනාටවේවා චිත්‍රපටවේවා සංගීත සන්දර්ශනවේවා නරබන්න යොමවෙලා සිටිනවා නම් දැන් ලංකාවේ ගත්තොත් ඔය සමහර ටෙලිනාට තියන අවුරුදු දහය දොහ එක දිගට විකාශය වෙනවා. එතුට යම්කිසි මනුෂ්‍යයෙක් පින්වතුනි අවුරුදු අටත් දහයක් ඔය එක්කම ටෙලිනාට්‍ය විකාශසනය වෙද්දි. ඒ වෙලාව කල්පනකොරොත්තඒ ටෙලිනා එකටෙලිට රඩුම විනාටි තිහයක් තිස්පහක් එක ටෙලිනාටයක් වෙනුවෙන් කැප කරනවා නම්. අවුරුදුටත් දහයක් මුළල්ර එක ටෙලිනාටයක් වෙනුවෙන් සාමාන එකටලිනාටයෙකි නචර වෙන්නනි. යයාමාරට හත්ත ඉඳගත්තම රෑ දහයමාරය කොළලාහ වෙනකම මිනිසු ෙිනාට්‍යේ බලන රප හැනි නරඹබනවා එතකට ඒ කාලය පුරාාවට මේ අරුදු ගණනාවට කොයිතරන්නම් කාලයක්ඒ මිනිස්සු කාදමා තිබෙනවාද. ඒවගේ කොයිතරම් මිලමුදලක් විජුලිය වේවා එවගේ කොයිතර නඩත්තුවක් ඒ සඳහා බෑවෙනවාද මේ මොකක් නිසාද ඇහැ සන්තර්පනය කර නැහැ සතුට කරන්න පින්වතුම. ගැ මේ ලෝකස්සෙන් ආර්ථික වසයෙන් පිරිහෙනවා සාමාජික වසයෙන් පිරෙනව කම්මැලි වෙනවා ඒවගේ මකුසල් රැස් කරගන්නවා. දැන් කෙනෙකුට කල්පනා කරන්න පුුවන්ටලිනාට ැබැලූ මකුසල් රැස්්නන්ද ලෝ රැස්සෙනවා කොහොමද රැස්වෙන්නේ. ඔයතු දන්නවා පන්සිිල්වල තුංගෙන ශික්‍ෂාපදේ. කාමේසු මිච්චාචාරා වේරමණී සික්්හාපදං සමාධයාමි. කාමේසු කියල කියන්න පින්වතුනි පාලි බාසාාව අනුව ගත්තුොත්. සත්තමී විභක්ති බෞවචන පදයක්. බෞවචනයි කියලකැන්නේෙ කාමනෙමේ කාම යන්හි. බොහෝදනෙක ෝක පරිවර්තනය කරගන්න කාමයෙහි වරදවා හැසිරීමමෙන් වලකෙමි කියලා. හැබැයි හරිම තේරුම වෙන්න ඕනේ කාම යන්හි වරදවා හැසිරේමෙන් වලකෙමි. පින්වතුනි කාම යන්නේ කාමේසු කියලාගැන බහවචන පදයක්. එතුන මොනවද මේ කාම යන්හි කියන්නේ. කාමයෙහි කියල ගත්තා බොහෝධනය කල්පනා කරන්න ස්ත්‍රියයක්ක්ෂහ පුරුෂයගේ එකතුවීම වැරදිවිදිහට අනියම් විදිර සිද්ධ කිරීම. නමුත් බුද්ධ දේශනාව මේ ස්ත්‍රීපුරුෂ එකතුවීමට පමණක් සීමාවේ නෑපින් ගතුනම පදය. කාම යන්නේ බහවචනයක් ඒක යන්නේ ඇස වැරදිවිදිහට කන වැරදිවිදිහට නාසය දිව සරීරය මේ පංචි ඉන්ද්‍රියන් තුළින්ම. වැරදි විදියට කාම සම්පත්තින් සොයෙනවන මේ ඉන්ද්‍රියන්වල ලෝලත්වයට පත්වෙනුවනම් ඒක පංවතුනි කාමයන්හි වරදවා හැසිරීමක්. රූපවාහෙනී ටෙලිනාටේ චිත්‍රපට නරඹනාය තමන්ගේ ඇසෝ ඕනාවට වඩා මේ කාමයන්හි යොදෝනු ඒක වරදවා හැසිරීම. ඇ ඒතුළින් සිතය ඇතිවෙනි කාමය රාගය එහෙම නැත්තින දේශුවය. එහෙම ඇතින මෝඩකමතම මිනිසුන්ගේ හිත්තුල ඇතික කරන්න එවගේම මේ ගීත ඇසීම තුළින් අදනම්පින් උතුනි ගීත අහන්ඩ කවුරුවත් නෑ මොකොද ලිටලිස්ටා කියල පුංචයත් සින්දු කියනු. ඊළඟට තව ස්ටා කියල තරුණු අයත් සින්දු කියරුම්. ඊළඟටික්ි ලස් කියල තව වයිසක අයත් සින්දු කියනවා. දැල් ලංකාව ඉන්න ගොඩ දෙනෙක් ගායකෝ හැමෝම ගායක වෙලා එන්නේ සිින්දු අහන්න කෙනෙක් නෑ එතවට අහන්ඩ දීන සිදු බැලුවමත් කිසිම හරයක් නැති පදරචනාවලින් යුක්ත ගීත කවුරුහරි කෙනෙක් ඔය සිදුවේවා මොනයම් හෝදයක්. අසීමිත ලෙස මේ කණපිනවන්න යොද්ධ වනවන්නං ඒ ඇසීම තුළින් රාගයක් ඇතිවෙනවනම් ආසාවක් ඇතිවෙනෝනම්. සමහර ගීත ශ්‍රෝණය කරාම සිතේ තරහක් ඇතිවෙනවා. ඒවගේ සමහර ගීත සම්පූර්ණ මෝඩකම තමයි හිතේ ජීවිතය ඇතිකරන්නේ ගොඩනගන්න. ඉතින් ඒව නිසාපංහතුනි කාමයන් හි වර්ද වැෑසිරීම අකුසලයක් බවට පත්ව පාපයක් බවට පත්ව වෙන. නිසාපි ත්තු මේ විදිරය ගත්තාම ඇස කණ නාශේදිව සරියරි මිසයෙන් විදුරන් පිනවීමම අපි ඇදලදාන්නේ ප්‍රපාතියකට ඒ මේ ජීවත්තුලා ඉන්න කාලය අපේ කාලයේ විනාස්ස කරල දානු. අපේ ආර්ථිකය විනාස කරල දානු. අපට දරුවන් සම්ග ගතකරන්න තියන කාලය යහළු මිත්‍රියයන් සමඟ ගත කරන්න තියන කාලයේ විනාස කර දානු. දැන් අදරන් ටෙලිනාටයට ගුවන් ඉදුරට ව බොෝධ දෙනෙ. ජංගම දුරකත්තනට යො වෙලා සිටිනුවා මුහුණු පොත්තට යොමුවෙලා තිබෙනවා YouTubeුටුබ් එකට යොම් ලාතියනෙන ඉතින් ඒතුළ වනත් වෙන්න අර කියපු දේවල්ම තම ඊට වඩා වෙනස් දෙයක් ඇතිවෙනෙ නැහැ එක නිසා ද බොහෝ දෙනෙක්ට වෙලාතියෙන මේ ඉන්දුරන් දමනය කිරීමට අසීමමාන්තිකල ස්ස යොමුවීම නිසා සමාජ සම්බන්ධතා ගිලිහිලා තියෙනවාඒවගේ පවුල් ජීවිත ඉහරිලා ගිහිල්ල තියෙනවා අද ඔඇත්තුව බලන්න මිනිස්සු දන්නවා. හවල්රටේ ජනාධපතිී අහවලටේ නළු නිලිියෝ කෑවබිවි මොනුවද. ඇන්දේ මොනවාද, කිව්ේ මොනවද. කරන්නේ මොනවදේ හැම දේම දන්නවා. හැබැ ගෙදරන්න අම්මතාත දවල්ට කෑවද. ගෙදර රෑට උයලද. ගෙදරඋයන්න බඩමුන්ටු තියෙනවාද. ගෙදර ලෙඩෙවෙලායිඉන්න කවුද. අම්මතාතා වෙලාවට බෙහෙට්ටික බීලද අම්මතාත ඇදගෙන වැටිලද. මල්ලි නංගී සහෝදරයා සහෝදරීිය දැන් පාඩන් කරනවා අදයාලගේ අධ්‍යාපනී කොහොමද. ත්ගේ රැකියාව චත්ව කහොමද මේ අම්මතාත්තල්ට මේ දේවල් කරන්න මිල මුදල් තියෙනවාද. එයාලට තින ලෙඩදුක් මොනවාද. මේවා හොයන්න බලන්ඩ වෙලාවක් නෑ ඒ දන්නේ නැහැ. හැබැයි යම් කිසිරටක ජනාධිප්‍රත කෙනෙක් නලු නිලිය ක්‍රීඩකයෙක් කාපු බීපු දවල්ලු නඇඳපු පැළඳපු ඔක්කෝම දේවල් දන්නවා. හැබැයි ගෙදරින් අම්මතාත්තා ගැන කිසි දෙයක් දන්නේ නෑ. සහෝදරය සහෝදරීගෙන දන්න නෑ. එහෙම සමාජක් එහෙම රටාවක්ක අප ජීවත් වෙන්නේ. ඒක නිසාපින්උතු මේ හැම තැකම තියන්නේ වැරදි හැසිරීමක්. අන්නේ වැරදි හැසිරීම මේ ලෝක අපිය සමාජයෙන් ඇත් කරනු. ඊළට වෙන්න ම කකදන්න ොද අපිට ෙඩක් හැදනොත්ත එක්්චරයි. අපිට ලෙඩක් හැදනත් අපි ගැ හොයන්න බලන්න කෙනෙක් නැයි. යංසි මනුස්සකමක් තියන අපේ කමක් තියනයම් කිසි කෙනෙ හිටයොතු හොල බලයි එහම ගුණවන්තකම් තියන මිනිස් ුතුයො හොය බයි. මැ අපට ලබෙන්නේ පිිුන අපි කරපුදේන යාදිසං වපතේ බේජන් තාදිසං හරතේ පලන් අපි උදු වැපුරුවොත් අපිට ලැබෙන් උඳම තමයි. අයිතකින් දෙල් ලැබෙන්නේනෑ එකනිසා අපි සමාජයේ තණ්‍යයන් කෙරෙහි දක්වන ආකල්පයම තමයි පෙරලා අපිට ලැබෙන්න්නේ. එකනිසා පුළුවන්තරම් මිනිසුන්ට සමීපවෙන්න ඕනි දුගී දුපත්තායට උදව්පකාර කරන්න ඕනි තමන්ගේ පවුලෙන් පිටායට නැතුනත් අඩුතර්මේ තමන්ගේ පවුලි අමතාත සහෝදර සහෝදරියෝ ගැන. මේකර මේ න්‍යෂ්ටික පවුල ගැනව අවබෝධයක් හැඟීමක් තිබෙන් නොන්ට සංවීදී බවක් තිබෙන්න්නටන. එහෙමනොත් තමයි අපිට මේකේ කරදරයක් විපතක්ුණ හමහරි අපිට නැවත නැගති ඉන්න පුළුවන්වෙන්නේ කැලෑවක වුණත් පින්න්නතුනි තනි ගහක් තිබ්බොත් ඒ ගහ ඇදගෙන වැටන වෙලාට රැකිෙන්නේ මොකොද තනි ගහක්න ය විශාල ගස් බලන්නක විසාාල ගස්යට පුංචිපුංචි ගස් හැදෙන්නේ.ඒ විසාාල ගස් යායට මක් වුණු ඒේක ඇදගෙන වැටිනවා. හැබයි ළං ලංගව රෝපන වෙච් ලළං ලංව ගඩුණන ිච්ච ගස් පිින්ව තුනි වැටෙන්දී මොකද වෙන්නේ අනිත් අතුපතුරවල නතර වැදි ලයික නතර වෙනවා. බිමට ඇදගෙන වැටින්නේ. එතු අනිත් තතුරපතර මැද්දේ නතර උුණහම මේක ආපවදත් පොලෝට මුල්ල්ල නො මේේක කොහහිලි දල් අදදානො මුලක්දුවන සමාජ ජීවත්ව වෙද්දී අපි මේ මුහුණු පොත්තට YouTubeු බක්ට රූපවාහිනයට අපේ මේ පෞද්ගෙල්ලික ලෝකෝල හිරවෙලා ඉඩ බෑ අපිට මේක සමාජයක් මක දැරිස්ටෝටර් පවා වරක් කියලා තියෙනවා යම් කිසි මනුස්සෙක් හොද කලාවට ප්‍රිය වෙනවනම් එයයිෙකු දෙවියක් පෙන්්ඩෝනේ එහැමනැත්තන් තිරිසෙනෙක් වෙන්ඩෝන නිසා හුද කලාවගෙන එක බොහො අමාරු ඉදුස්කර සමාජ ජීවිතයක මක අපේ ජීවිත කොයි විලාව කඩම් වැටේද කියලා අපි දන්නේෙන නිසායි එල්ලවට අපි රකිී අල්ල ගන්න කුරුහරන්න ොනි පිගතුි. එකනි සාපය මේ ඇසකණනාසේ දිවසරීරය පිනවන්න ගිහිල්ලා ඒක අපිට දින සම්බන්ධතානැති කරගෙන ආර්ථිකව පිරහීමට පත් වෙලා අවසානයවෙන්න අපි ටේ දේවල්ම තම අපසර ලැබෙන්නේ ඒනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ රසයන්වල ලොල්වීම සමාජ ජීවිතයේ පවු ජීවිතය ආර්ථි තත්ම ඔක්කෝම බිඳදානු. විතරක් න ඉහට තමන්ට පිනකට යොම්වෙන්න බැහැ දැන් ගොඩ දෙනෙක්ට අඩුන්තරම විනාඩි හතරිස්පහක් පනහක් එක විදිර මනසතියාගෙන ධර්මයශ්‍රවනය කරන්න බෑනි බනක්කහන්න බෑ.ඇ සංගීත සදර්ශන නරබන්න පුළුවන් අරහිවුව කලින් මාදිලිය දේවල් නරබන්න පුළුවන් ඇයි එ හැමතිස්සම වෙනස් වෙනම්. තපපර පහින් තපපොරදායෙන් විනාඩින් හැමතිස්සම වෙනස්යන වෙනස් රූප වෙන ස්ලයි් වෙනස් දර්ශන පහල වෙනවා. බ ධර්මයෙම බෑප පින් උතුන ධර්මයට තියෙන්නු එක කරගත්ත හිත එක දිගට වාඩුල මේක මම අහනවා කියන අදහසින් වාඩුවල මේ කහන්න පුලුවන් ශක්තියක් ශක්තිමත් මනසක්තියෙන්ද එකොට අරවට ලොල් වෙච්ච පුරදුවෙච්ච මිනිසුන්ට බනක් අහනවා කියන එක බොහම නීරස දෙයක් බවට නිරායාසයම පත්වෙනු ඇයි මනස පුරුදු කල්ලා තියෙන්නේ ධර්මයට ප්‍රතිවුරුද්ධ දවල්ෝලල්ට එතකො බණහන්න්න හිත් දන්නේ එනැහැ බණ හගෙන ඉන්ඩ බෑ හිත දූන හමතැනු. ඒක නිසාපින් උතුනිි බලන්න ඉන්ද්‍රියන් පිනවන්නට ගෙහිල්ලා ඉන්ද්‍රී රසහේ ඇලිල්ලා ගැලල්ලලා ජීවත්තුන මිනිසුන්ට ආර්ථිකය සමාජ ජීවිත පවුල් ජීවිත ඒ ඔක්කෝම කඩාගෙන වැටෙක්්දි. එයාගේ ආධ්‍යාත්මක ජීවිතයත් නිකම්ම කඩාගෙන වැටනම්. පිනක්කරන්න හිත දෙන්නේ. පන්සලකට යන්න කම්වැැලි ස්වාමීන් වහන්සේ නමකට කතා කරන්න. ධර්ම පිඳවෝ ගැටුවක් විමසන්න හිත දෙන්නේ නෑ. එයාටඒකට කම්මැලි. බොහෝ දෙනකට ස්වාමීන් වහන්සලා ආශ්‍රය කළ වර්තමාන කාලේ පුරුද්දක් නෑ. පන්සට ගිල ස්වාමන් වහන්සේ නමඟට ආමන්ත්‍රණය කරන විදිය කතාභහ කරන විදිිය ස්වාමීන් වහන්සලා සමඟ ගන දෙනු කරන විදිිය. ඒම හැදිියාවක් පුරද්දක්නෑ මකද ංචි කාලේද පවායකද සමහර ළමයින්ට ලැබෙන්නේනයි. ඒකනි සාපින් ඔතුනි බලන්න. ඉන්ද්‍රියන්වල අසංවර භාවේ නිසා. එ මනුසට පින් කරගන්නත් එපා වෙනු. ධර්මය එපා වෙනම්. ඉතින් ඒ මනුස්්‍යවා මේ ලෝක වස්සේ මරණයට පත්වෙන ලංගුණහාම මොකද වෙන්නේ. එයාට කරගත්ත කුසලයක් නෑ. අන්නේ වෙලාවට බුදු හාමුදුරු දේශනා කරා නතං කම්මං කතං සාධූ යං කත්වානු තප්පති. යස්ස අස්සුමකෝ රෝධන් විපාකම් පටිසේවෙති. නතංකම්මං කතං සාදූ යං කත්වා අනු තප්පති. කව දවත් කරන්න හොඳනෑකුව මොකද යංකත්වා අනුතපද කවධර අපට පසු තැවිල්ලි වෙන්න සිද්ධ වෙනවන. යස්ස අස්සුමුකෝරෝදැන් විපාකම්පට සේවවිති අස්සු කෙලකැන පින්හතුනි කඳුළු මුොකෝ කෙල කියැනෙ මහුණට කඳුළ වෙක්කුණු මුහුණෙන් යුක්තව ප්‍රතිඵල භුක්තිවිඳින්න්ට සිද්ධ වෙනවානම් එහම දේවල් නොකරඉන්න කිව් නොකරන්නක හොඳැයි ොන්නතන්කම්ම කතන් සාදු සාදුකයැන හොඳයි කියනක මොකද ඒවගේ දේවල් නොකරන්නක හොඳයි. දහරි අපිට කඳු වෙක්කුණු මහුණින් ැවීමට පසු තැවීමට කනගාටෝට අනිමගේ ජීවිතයේද මංමිය වගේ දේවල් කරලා තියෙනවා කියලා කඳුල් වෙක්කුණු මුහුණනින් තමන්ට කල්පනා කරන්න වෙනවා නම්. ඒහම දේවල් කල්ල තිරනු අනිවාරෙන් ම තැවෙන්ඩ වෙනවා. සැමදවල් නොකර ඉන්නෙක හොඳෑැ කියලා බදුහන්දු්‍රර යෝජනා කරපින් තුනි. නිසා තරුණ කාලයේදී බොහෝ දෙනෙක් තරුණ මදේ මත් වෙනවා. ඒකට කියන වචනෙ තමයි යොබ්බන මද යොවන් මදය. ඒ වගේ ධනයෙන් මත්වෙනවා ධනම් මත්ති ධනය ඇත්ත කියලා මත්වෙනවා ඒ වගේම නිරෝගී ආරෝග්‍ය මද තමන් බොහොම ශක්තිමත් නිරෝගී පුෂ්ටිමත් බහොම ලස්සනයි කියලා ඒ මදයෙන් මත් වෙලා සමාජට වැරදි ආදර්ශ දෙමින් ජීවත් වෙනවා දෙ කොයි විදිහල ජීවත් වනත් හැමෝම ලෙඩ ඇඳට වැටෙනවා එදාට මොකදද වෙන්නේ නිදාට තමයි යස් අස්සුම කෝරෝද කඳුලු එකකුණු මුහුණෙන් ලෙඩ ඇඳට වෙලා උඩබලාගෙන ඉන්නවවා. එදාට තමන් වටඒ සමහරට කවුරුත් නැති වඩක් පුළුව. බොහම හුද කලා තනිවෙච්ච මරණයකට කනගාටේ මුහුණ දෙන්නවෙයි. මගේ තරුණ කාල මෙච්චර මම යහලු හෙළු ආස්්‍රේ කර මෙච්චර ධනසම්පත්තින් තිබුණ මට මෙච්චර මගේ පසුපස හම්බා යන පිරිසක් හිටිය මගේ ළඟට එන පිරිසක් හිටිය කෝ ඒ අයදයි. නිම ඇදකට වෙලා උඩ බලාගරඉන්න වෙනවා ඒක ගිහි වුණත් පැවිදි වුණත් අපි හැමෝටම පොදු දෙයක් පින්වතුනේ එකක්නි සයිතන්ට යන්න කලින් ජීවිතමේ ගෙවන්න තරුණ මා කාලේ ඔය සීලු මදයන්ගේෙන් ඈත් වෙලා සමාජර සේත සලසොමින් ජීවත්වෙන්න්න ඕන පින්වතුන පුළ අන් කාලේ ද වයිසට ගියාට පසුව අපිට දැම්මි බනක්වා තරයටට එහෙ නෑනි එකදිකට වාල්ල ඉන්න බෑනිි විනාඩිදධහයක් අපිට අප උපාසකම්මලට කොන් දෙ කැක්කුම් තියෙනව හන්දිිපතුර දාව තියනෙන ඔලෝ කැක්කුම් තියෙන නොයි කලෙඩ්රෝග හැදෙනවා අපිට කං ඇහෙන් නැතුව යනවා ඇස්පෙන් නැතුව යනු ති එකනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට මේ මදවලින් මත්වන්න එපා තරුණ කාල ඉඳම්ම ජීවිතය ඇත්ත තත්ත්වය යථාර්ථය දකිින් ලෝනනි එක බොහොම දුස්කර දෙයක් අපි මේ ජීවත්වෙන රටාාවඇතුලි අපිට සකස් වෙලා තියන ජීවන රටාාවඇතුලින් රිසරයන් එ තුළි අපිට ඇත්ත පෙන්න දේවල් නෙමේ තියෙන්නේ. පාරකට බැස්සත් රූහවාහනයක් බැලුවත් හැම තැනැකම පෙන්නේ සත්‍යය වසන් කරන දේවල්. ජාතිජරාවාදිි මරණ මේවයි පෙන්න්නනෙ නෑපින් ඔතුනි. ජාතිජරාව්‍යාදිිමරණ වහනේවතමයි හැම තිස්සේම තියෙන්න්න. එකනි සයවට අපි රැබටනවා කොච්චර මේ අනිත්‍යයි දුක් යි අනාත්මයිකලා තේරුම්ගත්තා යම්කිසි වෙලාවක මේකොට අහුවන්ඩ පුළුව හ ලොක වීර්රයක් ෝොන එක මේ බුද්ධාගම කෙනෙ කෙසේ මෙසේකක් නෙමේ ඒකයි බුදුහාමුදුර දේශනා කරේම පඥ්ඥාවන්තස්සායන්දම්මෝ නායන්දම්මෝ දුප්ප්ඥස්ස. මේ දහම ප්‍රඥාවන්තයන්ට විතර මයි. මේ දහම වීර්යවන්තයන්ට විතර මයි. මේ දහම මේ පාරි ඉදිරියට යන අයියට මයි. ආපස්සට හැරෙනට නෙමේ මට දැන් ඇති මට බෑ මමදැන් නතර වෙනවා කියන අයට නෙමේ මේ දහම. වීර්යවන්තයන්ට. ෙලවරට යන් අයට ප්‍රඥාවන්තයන්ටමයි මේ දහම් ඉතින් අපි ඒ ගොඩට යමු අපේ ගොඩට යමු ඉ එතන්ට යන්න පුළුවන් ඒ නිසා එකට කරන්න ඒක හැබැ මේ කාත්මයකින් දෙකින් හරි එක දවසකින් හෝ දෙහෙකින් විතරක් නෙමි ඒට පින්හතුනි ක්‍රමාණුකූල පුරුද්දක් අපට තිබෙන්න්නටන්න එනිසා මේ ජීවත්තුලන්න කෙටි කාලය තුළ ඉන්දුරන් දමනය කරගන්න ඒකෙන් පින්ගතුනි අපේ සාමාජික ජීවිතයයේ පවුල් ජීවිතය ආර්ථකය රැකයි අපිමි ගතකරන ජීවිත අපට පිනක් කරගන්න අවස්ථාව සැලසයි ඒ අවස්ථාව සැලසුහාම අපේ මේ ජීවිතය සාර්ථකයි පරලෝක ජීවිතය සාර්ථකයි අන්න එතනද තමයි පින්හතුනි සබ්බ රසෝ ධම්ම රසෝ ජිනාත සීලු ලස්සයන් පරදෝලා දහම ජයගන්නවා කියලා කියන්න. ඇස කණ නාසය දිව ශරීරයේ පිනවන්න පිනවන්න අපි අගාදේකට අය බැටෙන්නේ. හැබැයි ධර්මීයට ලංවෙන්න ලංවෙන්න ධර්මය තේරුම් ගන්න ගන්න අපි දන් දෙෙනවා නැති බැරි අයියට උදෞපකාරනු. වෙෙර විහාරස්ථානට උදෞපකාර කරනු ස්වාමින්න් වහන්සේලාට ඇපූපස්ථාන කරනු දුගේ දුපාත් මිනිසුන්ට දරුවන්ට උදෞපකාරරනු සතා සූපාවට ආදරයේ සෙනහස දක්වොනො පරිසරයේ ගහට කොලට ආදරයේ දක්වොනො ඒව රකිනවා. ධර්මයට තවතව ලංවෙලා මේවයි නතර වෙන්නේ නිවන්ද කියන්න නම් භාවනා කරන්න ඕන කියලා ඔන්න මරනාානුස්මති භාවනාව පිළිපූල් භාවනාව මෙනෙහි කරනවා ධර්මයට ලංවෙනවා මේ ගත්ත කරන ජීවිතය එඩ තිනාපලත් නැති වෙලා යනවා ඇයි කුසල් වැඩුනාට පස්සේ අකුසල් යට පත් වෙනවා. ඔයක්තුූ ලුණු හුරක් කරගෙන ඒ ලුණු හවුර වතුරකෝපයකට දැම්මමුත්තු අතුර ටිකත් ලුුණුරහ වෙනවා හැබැ ඒ ලුණු හුරොම ගහිල්ල ලිඳකට දැම්මාම ලුුණු රතවෙන්නේ නැහැ වතුරේ ස්වභාවික වරණය පැහැයි රසේ ්‍රන්ධා පවතිරවා ති ජීවිතයේ කුසල් වැඩිුවෙන්ට වැඩුවෙන හරයට ලිඳට අකුසල් ලුණුමිටක් දැම්ම වගේ අකුසල් යටපත් වෙලා යන කුසල් විතර කිස්මතු වෙනවා ඒ නිසා පව තුන්ින් ගත කරන ජීවිතය දහමට ලංගුනාම අපිට මේ ලෝකෙ බොහෝම සුන්දර තැනක් බවට පත්වෙනවා ආරක්ෂිත තැනක් බවට පත්වෙන පට රත්පත්තියෙන් ස්වභාව ධර්මින් හිමියු ජාති රාව්‍යාධි මරණ අපි නචර කරන්න බෑ ඒ අපේ ජීවිතතටාව මේ වි ශක්තිමත්ව විඳ දරාගණ්ඩ පුරුදු වෙන ඒවා ශක්තිමත්ව විඳ දරාගණ්ඩ පුරුදෙනු හැබැයි ඇස කරාස දිවසරේ පිනවන්න ඇබැහ වෙච් මිනිසන් ෙඩ්දුක් හදනොම දරාගන්නඩ බෑ සියල්ල කඩා වැටනු ජීවිතයම කඩාගෙන වැටෙනු රෝගයක් හැදනොම දරාගන්න බෑ දෙැ ඔඇත්තු කල්පනා කරලා බලන්ද කාම සේවනට අත්‍යවශ්‍යම කරන දවල් නිසා මිනිසු සතුටු වෙනවා. හැබැයි කවදාහරි ජීවිතයේ විනාස කරන්නේ තේ දේවල්මයි. අතපයේ නිසාි සතුට වෙනවාත් බොහොම ශක්තිමත් කියලා බලලා හැබැ ඔය අතපයේම කැඩුනට පස්සේ ඒවම අපිට දුකක් ගෙන දෙනවා. එක නිසාෙන් උත්තුනි මේ තියන දේවල්ුලින් අපිට සතුටු වෙන්න බෑ. එක නිසාම ගත කරන ජීවිතයේ දහමට මයි ලංවෙෙන්ඩෝනනි. ඒත් දහම තුලින්මයි සතුට උදාවෙන්නේ. එක නිසා දහම් රසය. හැම රස්යක්ම පරජෝල මේ ජීවිතය අපේ සාර්ථ කරනු. එවගේම පරලෝක ජීවිතය සාර්ථ කරනු සමහරවිට මීටත් වඩා සැපසම්පත් අපිට හදල දෙනවා. මුගලන් මහරහතන් වහන්සේ පින්ගතුනි බොහොම මේ උදාහරණ සහිතව සාක්ෂය ඇතිව ධර්මි දේශනා කරු ස්වාමීන් වහන්සේ නම ්‍රහතන් වහන්සේ නම එනිසා තමයි තීර්ථකයන්ගි පවා විශාල බලපෑමක් මුගලන් මහරහතන් වහන්සේට ඇතිවුණ මුගලන් හරතන් වහන්සේ දිවවි ෝකට ගිහිල්ල දිවිවරුන්ගේ තොරතුරු හගනැවිල්ල අපායි ලෝකට ගෙහිල් අපා ඉන්නත්වයන්ගේ තොරොතුරු හගනැවිල්ල ධර්මේ දේශනා කරන්න ගිහාම. අහවල් ගමී අහවල් අහවල් ගෙදර මේවගේ තැනැත්තෙක් හිටියා. එයා දැ මෙන මේ අපායි මේ දුක්කිිදිරුම්. එයා ජීවත්තොල ඉන්න කාලෙ කල්ල තිනෙ මේවා. එවගේ මහවල් ගමී අහවල් වීදි අහවල් ගෙදර මේ වගේ කෙනෙක්ට, එයාද අහවල් දිව ලෝක සැපවිඳිරු. එයා මෙන මේ වගේ දේවල් කරලා. මිනිසුන්ට ොෝගන අන්ඩ පුලුවන් දිිහිල්ලේ ගෙවල් ලින්නග අහණ්ඩ පුළුව මේ වැත්තද කියලා. එහෙම බන කියල බොහම ජනප්‍රිය වෙච්ච රහතන් වහන්සේ නක්තමයි මුගලන් මහරහතන් ව සේක නිසාමයි තීර්තකයෝ සවරුන්ට සල්ලිදීල මුගලන් මහරහතන් වහන්සේ අපපු අත් කරන්නේ. පිළිනිවන් පාමට ලක් කරන්නේ එත මුගලන් මහරහතන් වහන්සේ දවසක් දිවලෝක චරිකාවය හැසිරෙද. දිව මාන විමානටම ොරතුරු හගනය අ දෙපින් උතුන දකිනව ගෞ් ගානක් විසාල දිව්‍ය විමානයක්. ඉතාම අලංකාර රණින් බලන මුතුමැනිෙක් මේ බිත්තිවල්ට අල්ලපු විශාල දිව විමානයක්. හැබැ එතනට ගගේාමම් කිසිම දෙකිනෙ ඇතුලේෙන් එලියට ඇවිල්ල මේ මුගලන් මහතන් හන්සු පිළි ගත්තනේ. එවෙලා වැර පිරිවර දිවුරුෝන්ගෙන් අනවා කෝමයක අයිතිකාරයෝ කියලා. එවෙලා වේ දෙවිවුරු සඳහන් කරනවා. මුගලන් මහරහතන් වහන්ස මේක අයිතිකාරයතාව මේ ලෝකෙට ආාවෙනෑ. දිී මුගලන් මහරහතන් වහන්සේ පුදුම වෙන මේ ජීවිතය පලවෙනි පාරට තමයි මෙහෙම දෙයක් දකින්නේ. අර දෙවවුරොක්කන මේක අයිතිකාරය තමයි අර සැවැත්නෝර ින්ව ධම්මික කියලා බොහොම දුප්පත් මනුස්සේ උපාසකේ දවසට දෙපාරක් පන්සලට යන බුදුහාමුදුරුවන්ට වන්ජනාමාන කරන හැමදාම හවසට ධර්මස්රණය කරන ධම්මික කිය උපාසකය. අන් එයා වෙනුවෙන් තමයි මේ දි්‍ය බමාණය පහළ වෙලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. ඉතින් මුගලන් මහරහතන් වහන්සේ දිව චාරිකාව නිමා කරලා ඉක්මන්ට මෙවා බුදුහාමුදුර මුණ ගැහෙන්න්න. ඇවිල්ල වැදර එකත් පසකව ඉඳල භාග්‍යවතුන් වහන්සේගේ විමසනවා භාග්‍යතුන් වහන්ස යම්කිසි මනුස්්‍යය මේ ලෝක ඉද්දීම. එයා වෙනුවෙන් තවතැනක් සකස්වෙන්න පුළුවන්ද වෙන ලෝකික කියලා. එවෙලා භාග්‍යතුන් වහන්සේ පිළිතුර දෙෙනවා. මුගලන් ක මගින් අහන්න දෙයක් නෙම ඇ දෙකටම දැක්ක නේද කියලා. එක නිසාපංවතුනි මේ ලෝක අපට බිංගංගලක් නැතිවඩ පුළුවන් හැබැයි ඊළග තැන අපිට සකස්සලාතීන්ඩ පුළුවන් කල්ප කෝටි ගණ ආවිු ලැබෙන තැනක් කල්ප කෝටි ගණනින් සැපසම්පත් ලැබෙන තැනක් එක නිසාපින්ගතුන් මේ ගත්ත කරන ජීවිතය අපිට මොකාරි කරගන්න පුළුවන් පටහැට කරට පේනවතට පයයට හුවන ජීවිතය ගැ ගහ රින්ඩ පුළුවන් හැබේ මරණින්මතය කොහට අයිද කිලාපි කෞද්දන්නේ එහම කියල මේ මරණය ගැන හිත හිත ඊළඟ භවය ගැන හිතහිත මේ ජීවිතය අත්හරෙන් මේ බුදු දහමතයන්නේ බුදු දාමතින්න මේ ජීවිතය සාර්ථ කරගන්නත් ඊළඟට යනතනක් සාර්ථ කරගන්නත් නිවසු අබෝධ කරගන්න ඒනිසා මේ ගත කර ජීවිතය වැරදි අඩුකරගන්න කය පුළුවන් කමතතියන්නේෙ වැරදි නැති මිනිස්ස මේේලෝ කෙනෙ හිවුුණත් පැවිදිවුුණත් අපේ ඇතිඋන්නත් ඇවැත් වෙන්ඩ පුළුවන් වැරදි වන්නඩ පුළුවන් වැරදි නැති මිනිස්සුන මේ ලෝකෙට පහල වෙච්ච වැරදි නැති එක්කම මනුෂ්‍ය තමයි බුදු හාමුදුරු රහතන් වහන්සේලාළඟ පවා යම් යම් පෙරපුරුදු තියෙනවා දැම පිළිඳවච්ච මහා රහතන් වහන්සේ අනිත් මිනිස්සුන්ට කතා කරේ වස්ලෑ කියලාඒට හේතුව ආත්ම ගාන කුසල් කුසස් කොලයක ඉපදි හිටිය ඒ පුරුද්ධ මිසක් හදවතින් හිතල වසනය ඇජි කදදාාදරනෑ පුරුද්ධට කිව්වා හැබැ කවුරුරයක දිහාබල වැරදි ආදර්ශයක් ගන්න පුළුවන් ඒ වගේ මතමයි ලෝසක මහරහතන් වහන්සේ පිළිනිුවන් පානදය කවදාවත් කුසට අහරක් ලැබුණනේ එ පෙර සංසාරය කර්මවිපාක පල දෙනු පෙර පුරුදුගේ නවා ඒ පෙර පුරුදු තියනෙ රහතන් වහන්සේලාට විචරයඒක නිසා නමුත් බුදුහාමුදුුවන්ට පෙර පුරුදු නෑ ගගැනි වාසනාස් ගුණ නැති කරා කියලා බොහෝ දෙන වාසනා කියන නමටත් කැමති වක්ෂණයටත් කැමති ඒක හොය හොයා යනවා හැබැයි වාසනාගුණ කියෙනෙකේ තේරුම පින්වතුන පෙර සංසාරය පෙරපුරුදු කියනක බුදුහාමුදුරුවන්ට වාසනාගුණ කිසිත් නැත පෙරපුරුදුනෑ නිසා වැරදි කිසිීම වැරැද්දක් නැති එක්ම මනුෂ්‍යතමයි බුදුරජාණන් වහන්සේ. ඉ සුපමාවක් ගත්තුවොත් ලෝකේ හැමෝමගේ කරන බොහොම ලස්සන සූහදවත් නිලුම් මල් ැ නිලුම්මලේ නැට ගත්තො ඒහි කටුතියෙනවා. ඉගනි ස්සාපන් ඔතුනි මේ ලෝකේ වැරදි නැති මිනිස්සුනේ වැරදි තියෙනවා. අපි තේරුම් යේතුවන්නේ දහමට ලංවන්න ලංවෙන්නේ වැරදි යටපත් කරගන්න පුළුවන් කුසල් කිරීම. දන් පහන් දුන්නම් බෙර විහාරස්ථාන ස්වාමින්වන්සේලා ධර්රමය මේ වැැසු නිසුර කරදි අකුසල් යටපත්වෙන වැරදි යටපත්වෙන කුසලේ වැඩිවෙනවා. නිසා ජීවිතය කරපු වැරදි දේවල් වලින් පසු ැවිීමලින් ඇත්වෙන්න පුළුවන්. මෙ මේ කනෙ කුසල් ඉස්මතු කර ගැනීම. ඒ නිසා පින්වතුන මේ විදියට බැලුවාම ඇත්තටම දම්රසය අනිත් හැම රසයක්ම පරදවල මේ ජීවිතයක් සාර්ථ කරනවා පරලෝක ජීවිතයක් සාර්ථ කරනවා. එක නිසා තමයි බුදුහාමුදුරු දේශනා කරේ දම්මෝ හවේ රක් හති ධම්මචාලී. ධර්මය හැසිරෙන්න්නාව රකින්නේ ධර්මයමයි. එයාව නිරෝගි කරන්නේ එයාව පොහොසත් කරන්නේ අනිත්තා අයටට ප්‍රිය පුද්ගලයෙක් බවට පත් කරන්නේ එයා ප්‍රසිද්ධ ජනප්‍රිය කිලෙක් බවට පත් කරන්නේ එයා දනවත් මනුස්්‍යයෙක් බවට පත් කරන්නේ ඉලහට මරණින්මත්ය හොඳ තැනකට ගෙනියන්නේ අවධහරිමේ සියලූම දුකෝලිින් නිදහස් කරලා දෙන්නේ මේ ඔක්කෝම කරල දෙන්නේ ධර්මය. එකහ මේ හැම ආරක්ෂකයක්ම අපි උදා කරලා දෙන ධර්මය. නිසා ධර්මය දකිින් ඕන ධර්මය තුළ ජීවත් එන්ඩුවන. ඒ එකසැේ රහත්වෙන නෙමේ පින්වතු. මානු කකෝ ධර්ම තමන් ජීවිත තුළ ොඩ නගාගන්න වැරදි අඩු පරගන්න ජීවිතය හොඳ දකින්න හොඳ වැඩි කරගඩ. මෙහම දෙයක්ම කරන්නවිෙන අපේ සිතන්. චිත්තේන නීඥතියේ ලෝකෝ චිත්තේන පරිකස්සති. චිත්තත් සේක දම්මස් සබ්හේ වසුමන්වතූති. මේ ලෝකයේ පවතින්නේ සිත තුළ. නිසා සිත්ත රැක ගැනීම තමයි එකමදේ. සිතට වසංග වෙලායි මේ ලෝකයේම පවතින්නේ. එසා සිත්ත ප්‍රැකගත්තාහම ඉන්දුරං රැකෙනවා. ඉඳදුරන් රැකගත්තාහම ජීවිතේ රැකෙනවා ජීවිතය රැකගත්තාම සංසාරය රැකෙනවා සංසාරයෙන් අත්මි දෙලා නිවන රැකගන්න පුළුවන් වෙන්නේ. නිවන ශක්ෂාත් කරගන්න පුළුවන්කම ලැබෙන්නේ සිත රැකගත්තුත්. ඒන සාපිංවතුනි මේ සිතේ අකුසල්වලට කෙලෙස්වලට ඉඩ නොදී. හොඳ සිතිවිලි ගොඩනගාගෙන ගතකරන ජීවිතේ මේ පුංචි පුංචි දේවල් වලින් සිතේ කෙේ සඇතිකරගන්න හොඳනෑ. අද වර්තමාන කාලේ. කුණ ගොඩක් ඇති මිනිස්සුන්ට මළු සංසාර ජීවිතෙම විනාස කරගන්න. ලොකු ප්‍රශ්නයනය කුණු ප්‍රශ්නය එතන කුණ නිසා මිනිසු බලනෙ කුණුමල්ලක් නිසා කොච්චර නරකචන මනිස හමර කරගන්නවාද. ගුටි බැට්ු හොමාර කරගන්නවාද. නඩු හබ කියනවාද කව දහර පින්වතුන් ඒ කුණුටික මේ පොලෝට දිරලයයි මේ අරු දහයකින් පහලොක විස්සකින් දෙෙහි දිරලයයි. හැබෑර කුුණුමල්ල නිසා කියපු වචනවල විාක. ගමල්ලක් නිසා හෝමාරු කර ගත්ත ගුඩි බටවල විපාකය ඒව පින්වුති වුරුදු විුස්සකින්න්දිහකින් ගිෙනස් වෙලා දිරල ය න්නේනේ ඒවාත්ම ගාන කපේ පසු පස්සයෙන් එනවා එක වචනයක් ඇතිනිි සේරිවානජ ජාතකයේ කච්චපුට වෙලින්දයි සේරවාණිජ වෙලින්දයි දේවදත්ත හාමුදුරුව කල්ප කෝටි ගණනක් බෝධිසත්වයන් වහන්සේට බුදු හාමුදුරුවන්ට වෛරකරය මකක් නිසාද රම්තලියක් නිසා. රන්තලිී ඒයාත්ම විනා ඒ භාවේ විනාස්වෙලයන් ඇති. හැබැ ඒ රන්තාලි නිසා ඇචකරගත්ත වෛරය ඒකෙන් දේවදත් හමුදුරුවන්ට විපාක විඳින්ඩදීපුූ කර්මශක්තිය ඒක නිසාපින් උතුනි ජීවිතය මේ ෞතික දේවල්මතින් ගොඩනගෙන්ඩපා බෞතික දේවල්මත පදනම් ෙන්ඩෙප ඒ අවශ්‍යයි.ඒ විපා කියන තැනට බොදු දේශනාවක් නැහැ ඒ අවශ්‍යයි හැබැ සිීත ඒවලින් නිදහස් කළ තියාගණ්ඩුවනේ සිත රැකගන්නුරනේ හැබැයි නිවන කියල කියන්නේ සිත නැති කිරීමමයි. සිත්තරැකගෙන සිත නැති කරන තැනට සිත ගොඩ නගාගන්න එතුළු නිවන් අවබෝධ කරගන්න. ඒ සඳහාමය ඔතුන් ධර්මානු ශාසනාවුණු හේතුවාසනාාවවෙේ වා කියල සාදු කියල ප්‍රාර්ථනා කරන්න. පිංගතුනි අද මේ මහිම රේඩියෝ මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා මේ වප්පුර පසුළොස්සක් පොහේ දවසසි දායකත්වය දරන්නටේදුනි ඒ මහනූර පදිංචි දයා අබේගිරි මහත්මිය, එබලාපොරොත්තුන මීට වර්ස පහකට පෙර ජන්මාන්ත්‍ර ගතවන්ටෙදුන ඒ ආදරණය පාණන් වහන්සේ හරමානිස් අප්පු හාම පියාණන්ට පින් අනුමෝදන් කරන්නට එහරමානි සප්පු හාමි පියානම් ප්‍රධානව එද යාබේගිරි මහත්මී නින් ජන්මාන්ත්‍ර ගතුන් සිලු පාරම්පරික මළගගේ ඥාතිීන් මේ පින් අනුමෝදන් මේවා ධර්මස්්‍රණය කරාව ඔබ හැමදිනා නමින් මළගේ ඥාතින් මේ පින් අනුමෝදන් වේවා ඔන් දුකින් අතමිදේවා සැපේට පත්වේවා කෙලවර පතන බෝධීකින් නිවන් දකිත්වා කියල ප්‍රාර්ථනා කරමු. එවගම සුජීවත්ව සිටින ආරෙන් බණ්ඩාර මැනිකේ මෑණියන් ඇතුළු ඒ ධයබේ ගිරි මහත්මය ඇතුළු හැම දෙනනාට මියුතු මුකු සල්ලාසිරවාදයම් බවට පත්වේවා. ධර්මස්වනය කරවාව දෙෙස් විදෙස් ඔබ හැමටෝ ඇත්නන්ගේ පවල්ල දවා දරු හැම දෙනාටම මේ උතුම් මෝකු සල්ලාආසිරුවාදයම් බවට පත්වේවා නිදුක් නිරෝගයේ චිරජීවනය ආයුරාවරෝගි සම්පත්තිය උදාවේවා අපළු පද්‍රවයන්දුුරුවේවා ප්‍රාර්ථනා කරණ ආකාරයට සතුටිං සාමයෙන් නිදුක් නීරෝගිමත් සෞභාග මජ්ජීවිත ගෙවන්නට මේ කුසලයන් ආශුර්වාදයක් ආරක්ෂාවක් බවට පත්වේවා. අපට මළගේ ඥාතීන්ට දෙවියන්ට සියලූම ලෝවැසයන්ට උතුම් නිවංසේ සඳහමේ කුසලයන්. පාරමිතා ධරමයක් බවටම පත්වේවා සාධූ සාධූසා. ආකා සට්ඨාච බුම්මට්ඨාදේවා නාගා මහිද්දිිකා පු්ඥන්තන් අනුමු දෙත්වා චිරංරක්හන්තු සාස්සන චිරංරක්හංතුදේශනං චිරංරක්කන්තුමං පරංති සලු දෙනාටම තෙරුවන් සරණයියි. සත්සිත් නිවන බුතුබණ වහිව ධර්මදේශනා බාලාගෙහි තවත් එක් ධර්මදේශනයක් මේ විදිහට නිවාමට පත්වෙනවා. මේ උතුම්මු ධර්මදේශනය සුඳහා වැඩමවා වදාල, දෙපානම වේරමාවත ගලෞඩ ශ්‍රී ධර්මවිජය විහරවාසී, ගෞරව ශාස්ශ්‍රපේදී, රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති පූච්ච වත්තල, අරියරතන අපිහාමුතරන් වහන්සේට නමස්කාරපූරකව ස්තුූතිය පුතකරනවා